ඒ වගේම එන්නේ එන්නේ දක්ෂ වෙනවනම් යොදන්න ඕනේ වීර්ය ප්‍රමාණය අඩු වෙනවා. මෙනේ කිරි මෙච්චර කරන්න ඕනේ නිකන් ඉබේම වගේ සක්මන සිද්ධ වෙනවා. පිටින් ඉඳලා බලන ඉන්නා වගේ පරියන්කයක් සිද්ධ වෙනවා. එතකොට එන්නේ 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 වාහනේ ඉහළ ගියර වලට වාහනේ දා ගන්නවා කියලා කියන්නේ සැහැල්ලු ගියර වල පර ගියර වල ඉඳලා ආන්නේ වගේ දැන් ඔටෝමැටික් ක්ලච් එක තියෙනකොට ඒක වෙනවා. ඔය දැන් ගැම්මනේ තියෙන්නේ හැල්මනේ තියෙන්නේ වාහනේ අදලා යනවා. එතකොට ආයෙ ෆස්ට් එකට දාලා අංගිරි ගාගෙන අදින්න යන්න ඕන කමක් නැහැ. ඉතින් ඒ දේත් යෝගාවචරය දැනගෙන නෙමෙයි ඉපදිලා තියෙන්නේ. ඒක සහජ ඥානෙ නෑ ඒවට. ඒක කියලා කරලා අත්තර දිලා හදලා තමයි ගන්න. ඉතින් ඒ වගේ යනකොට අර ඉන්ද්‍රිය ධර්ම පහම තකට තක හිටිනවා. එකට එක සමබර වෙනවා. ඉන්ද්‍රියානම් ඒක රසත් තේන කියලා ඒක රස වෙනවා. හරියට අර බොළු සම්බල පදම හරියාගෙන එනකොට ඒකේ සුවඳයි ඒකේ වර්ණයයි ඒකේ රසයි ඔක්කොම මේ දැනෙන්න පටන් ගන්නවා. ඒක රස වෙනවයි කියනවා. පවුලක ජීවත් වෙනකොට ඒ දෙන්න දෙමහල තේරුම් අරගෙන ඒ දෙන්න මේ පවුලේ සුභ සිද්ධිය සඳහා ඒ සමතුලිතතාවය ගන්නවයි කියන්නේ අමුතුම දෙයක්. කියන්නේ ඒක රස භාවයේ මේ සත්‍තා විද්‍ය සත්‍ය සමාධි ප්‍රත්‍යාවල තියෙන්නේ. ඒ කිය එහෙම වුණාට පස්සේ තියෙන මේ මනුස්ස ලෝකෙදී මේක ගන්න පුළුවන්. ඒකට ආය වෙන මැරලා වෙන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න ඕනෙත් නැහැ. එහෙම නැතුව ඒකට විපදිච්ච જાතියකුත් මේ ලෝකෙ නැහැ. දිනකොට ඔයගේ විෂමතායතුව තමයි විලෝපනයතුව තමයි හරියන්නේ. ඒකේ සමතුලිතතාවය ගත්තට පස්සේ මේ ගත්ත මේ ආශේවනය කරපු සමතුලිතතාවේ භාවිත බහුලීගත කරන්න. ඒකට කියනවා ආශේවන ප්‍රත්‍යය කියලා. ඉතින් හුඟක් කාලවට මේ වැඩමුළුවේ ඉන්න හුඟ දෙනෙක් කරන්නේ ඒ වරින් වර දැනගත්ත දේවල් වලට ඒ අවශ්‍ය අනුග්‍රහය කරලා නැවත නැවතත් අර එකලසරන් දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ තමන්ගෙම ක්‍රමසහ විද්‍යාව තමයි සිද්ධ වෙන්නේ. මුලින් මුලින් ගමනට බුදුහාමුදුරෝ ගුරුහාමුදුරෝ ඔක්කොම උදව් කරා. පස්සේ පස්සේ අනකොට තමන්ම ඒක ආශේවන ප්‍රත්‍ය කියලා කියන්නේ දඬුවටක් අල්ලගෙන අම්මගේ අත අල්ලන්න නැවිදපු දරුවට මේක පදම හරි ගියාට පස්සේ ඉඳගෙන ඉන්නව බෑ. ඒක වැඩිම වැටෙනවා. මේ පට්ටලේ දන්නේත් නැහැ. ඉතින් පුළුවන් තරම් ගෙට කරගෙන වට කරගෙන තමයි ඉන්නේ මේ වෙලාවේ. මොකද මේ ළමයාට දන්නේ අන්නේ වගේ මේ වෙලාවේදී මේ භාවනාව වෙනවා පුදුම ගැම්මක් නිතර නිතර භාවනා කරන්න. එහෙම නැත්තම් කියනවා නම් ආශේවනේ කරන්න. ඉතින් ඔහොම කරගෙන යනකොට තමයි ඔය පළවෙනි ධ්‍යානෙ ලැබෙනවයි කියන කතාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් මේ පරීක්ෂා කරන්න කියනවා. මම දැන් ධ්‍යානෙට යන්න කියලා අදිස්ථාන කරනකොට යන්න එන්න කියලා අදිස්ථානකට එන්න කියලා මේ සමාපජ්ජන උත්ථාන වශයෙන් අදිස්ථාන කරනවා. ඊට පස්සේ මෙච්චර වෙලාවක් ඉන්න කියලා අදිස්ථාන කරනවා. ඒකට අදිස්ථාන කියලාමත් කියනවා. ඉතින් ඒ විදිහට කෙරුවට පස්සේ සමාපජ්ජන උත්ථාන ඊට පස්සේ ඒ ධ්‍යානෙට ගියාම තියෙන ධ්‍යානාංග ටික මෙහෙමයි. ආදි වශයෙන් කල්පනා කරනවා, ප්‍රතිවීක්ෂා කරනවා. ඊට පස්සේ එක එක ධ්‍යානාංගයක් පුළුවන් නම් වෙන් කර කර තේරුම් ගන්නවා. ඒකට ගොඩක් බුදු ධර්ම දැනුම අවශ්‍යයි. ධ්‍යාන වශී බා කරනකොට ඒ වශීතා ඇති කරනවා. ඉතින් ඒ ශේෂ්ත්‍රී කතා කරන වෙලාවේදී මේක සම්බන්ධයෙන් වැඩියෙන්ම අවධානයක් යොමු කරලා ඒ ධ්‍යාන අදිෂ්ඨාන වශීතා උගාත්ම පුහුණු කරපු මන් දැක්ක ප්‍රායෝගිකම කෙනා තමයි ඥානාරාම ස්වාමීන් වහන්සේ. පුළුවන් තරම් ඊගාව ධ්‍යානට යන්න ඉස්සලා මේක වශී කරගන්නේ කියලා කියනවා. අර එළදෙන කන්ද නගිනකොට තනකොළ කණ්ඩ අදිශ් වෙලා ගියොත් කකුල් හතරම ලෙස්සලා වැටෙන්නේ නැති වෙන්නේ. කකුල් දෙකක් තහවුරු වෙනකන් ඉඳලා තමයි අනික කකුල් දෙක උස්සන්නේ. ආනේ ගතිය තේරවාදයේ පීක්ෂා කරන සංගවාගෙන ජීවත් වෙන ගතිය තියෙන කෙනාට මේ කතාව තේරෙන්නේ නැති කෙනා ලැබපු නැති ධ්‍යානයත් අල්ලගෙන 1 2 3 4 ක්‍රමයට යන්න ගිහිල්ලා ලාහල පහල මිනිසුන්ටත් ඉන්න දෙන්නේ මේක ධ්‍යානයක් ලැබුණා කියලා හිතාගන්න. ඉතින් එතකොටම තේරෙනවා මේක මොකද්ද බාල වර්ගයේ එකක් කියලා. දිනු කරගන්න වශී කරගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. ඉතින් මේ විදිහට ඒ දැන් අපි කියවන පොතේ ලැබෙන ධ්‍යාන ගැන සඳහන් කරලා තියෙන්නේ ඍෂිසේ ලැබෙන සුළුයේ වෙයි.
අදිෂ්ඨාන කරන වෙලාවට යනවා. නිදුකින් ලැබෙන සුළුයේ වෙයි. ඒ අදිෂ්ඨාන කරුවට පස්සේ බූරක් කුති මුකුත් නැතුව යන්න පුළුවන්. විපුල සේ ලැබෙන සුළුයේ වෙයි. තම වැදුනට පස්සේ පැයක් නම් කහමාරක් නම් දෙකක් නම් උදේට ඒක පැදුරේලා ගත්තා වගේ විපුලව කරගෙන යන්න පුළුවන්. එතකොට මේ தত্ত্বය තමයි මම ඊයේ චේතනාව සමර්ථ කරනකොට කියන්න යෙදුනේ. සර්වඥන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙනකොට ඔතෙන්ට එනකම් මානව මනස දියුණු වෙලා තිබ්බා. උච්චර පිරිසුදුව ධ්‍යාන වශී කිරීම සහ ධ්‍යානාංග තේරුම් අරගෙන තිබුණා දන්නේ සඳහන තියෙනවා හැබැයි. නමුත් ඉහාට යන්න බෑ මෙතන කෙලවර කියලා තමයි හිතන්නේ. දැන් ආනන්ද හැඳුරෝ ඒ මැත්තේ තමයි ප්‍රශ්නයක් අහන්නේ. සියාපන බන්තේ අඤ්ඤෝපකරියායෝ තථා භික්ඛු සංඝෝ විහරන්තෝ පාසු විය වේයා. මහන්ති යම් කරණකින් සංග්‍රේ සංගුණ කෙරේ වතන මහාන සුවසේ විසිනම් එබඳු අන් කරුණෙකුදු ඇද්ද. මෙහෙම අහන්නවත් පෞරුෂත්වයක් තිබුණේ නෑ පූර්ව බුද්ධ කාලේ. මොකද මෙතෙන්ට එන එකක් දකින්නකොට වැඳගෙන ඥානී කියලා කොණ්ඩ කඩා දානවා පාපිස්සට. පුදුම කැපකිරීම කෙරුවා මේ තත්ත්වය ආපුවා. මේකෙන් එහාට යන්න හිතුවේ නැහැ. ඒක හිතුවේ නිකන් අනවශ්‍ය දෙයක් කියලා. නමුත් ආනන්ද හැඳුරෝ දැන් පුරුද්දට වගේ ප්‍රශ්න අහනවා. මේක එහාට මොකද්ද කරන්නේ? ඒකට බුදුන් සිකිනවා සිය ආනන්ද. ආනන්දනි ඇත. එතන. ඊට පස්සේ දෙන විස්තරය තමයි තියෙන්නේ. අර කියව කරුණු හතරට පස්සේ ආශ්‍රයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්ති නැත්නම් චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය තෙමේම විශිෂ්ට ඥාණයෙන් දැන සාක්ෂාත් කොට ඒට එළඹ වෙසේ. දැන් ඒ ටික තමයි අපිට අද දවසට කතා කරන්න තියෙන්නේ. මොකද්ද මේ සඳහන් කරන ආශ්‍රව ක්ෂය කිරීම කියන්නේ? එහෙම නැත්නම් මේ පරිඋත්ථාන වීතිකම කලේ පරිඋත්ථාන කලේ මේ කියන ක්‍රම දෙකෙන් අයින් කරලා පස්සේ තියෙන ආශය කෙලෙස් අනුශය කෙලෙස් ජීවන්ට පටන් අරගෙන ගෙවෙනවද ඉවර කරලද කියන කාරණාව තමයි අපි දැන් සුද්ධ කරගන්න අවශ්‍ය කරලා තියෙන්නේ. මේක සම්බන්ධයෙන් නිෂ්ඨාවක් කෙලවරක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ සතිය තියෙනකොට සතිය තියෙනවා කියලා බලන්න ප්‍රතිවික්ෂේපණය කරන්න පුළුවන්. ඒ වගේම ධ්‍යානයකට ලැබුවා නම් අවංකව බණ භාවනා කරන කෙනෙකුට නම් ඒ ධ්‍යානයේ උරගාලා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. ඒ වගේ මගේ සංසාරගතව ගිනාපු කෙලෙස් ඇත්තටම ගිවෙනවද? එහෙම නැත්නම් මම තාම කරන්නේ මේ වර්තමානයේ නොපහළ වෙච්ච කෙලෙස් පහළ වෙන්නේ නැති වෙන්න වගේ බලාගන්න එක විතරද කියන. එහෙම නැත්නම් කියන්න පුතන් සතර සම්‍යක් ප්‍රදන් වීදී කලෙවිදීම අපි කරන්නේ නූපන් කුසල් අකුසල් නූපන් අකුසල් නොයිපදවි.